යාළුවනේ ගොඩ කාරින් අපි ලස්සන වීඩියෝ එකක් කරන් ආවා. එක්සෑම් එක ඉවරනකම් අපි හිතේ කොහේ ලස්සන ගමන කියන්නේ. ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ නුවර එළිය ලස්සන හොරෙන් තැන. අපි දෙන්න මේ ගමන යන්නේ බයික් එකකින්. කිලෝමීටර් 24ක් විතර දුරක් තියෙනවා කියලා Google Maps වල පෙන්නවා නුවර එළිය ටවුන් එකේ ඉඳන්. මම ටිකක් බයික් එක හිමින් පදින්නේ කොච්චර වෙලාවක් යාවිද කියලා අපි දැනන් හිටියෙත් නැහැ. ඒත් මේ වගේ ලස්සන තැනක් දැක්කහම එතන නවත්තල පොඩ්ඩක් ෆොටෝස් එහෙම අරගෙන පොඩ්ඩක් එන්ජොය් කරන අපි අමතක කරේ නැහැ. මේ තියෙන්නේ කන්දේල ජලාශය. මේ සීනරි එක මාරම ලස්සනයි. හොම දවල්න්න සිටල අම්බවෙල ෆාර්ම් එක ලස්සන ෆාර්ම් වනන්තරය රේල්වේ කොසිතම පාස් කරගෙන හැ කහමාරක් විතර ගමනකින් පස්සේ අන්තිමට හොන් තැන්න එන්ට්‍රස් එකට ළඟා වුණා. දැන් අපි දෙන්නට මාර හැපි. මමනේ යන්නේ එන්ට්‍රස් ටිකට් ගන්න. ලෝකල් කෙනෙක්ට රුපියල් 400යි එක ටිකට් එක. ඔයාලට මේ පේන කොණ්ඩෙකේ එහා පැත්තේ තියෙන පාරෙන් තමයි යන්න තිබ්බේ. එන්ට්‍රන්ස් එක ගාව හිටපු ගාඩ් මහත්තයා කිව් විදියට හෝටන් තැන්න හයික් එක පටන් ගන්න තැන තව කිලෝමීටර් 5ක් වගේ යන්න තිබ්බා. අපි දෙන්න දැක්කා ගෝනු තුන්දෙනෙක් උන්ගේ පාඩුවේ තනකොළ කකා ඉන්නවා. ඉතින් අපි බයික් එක පාක් එක නවත්තන වර්සන් හයිකින් ට්‍රේල් එක පටන් ගන්න චෙක් පොයින්ට් එකට ඇවිල්ලා ගියා. මෙතන මියුසියම් එකක් තියෙනවා. හැබැයි අපි ඒක ඇතුළට ගියේ නැහැ. ඉතින් අපිට අමාරු චැලෙන්ජ් එකක් තමයි තියෙන්නේ. හවස අපි ආයේ නුවර බස් එකට එන්නත් ඕනේ. ඒ නිසා පැය කීපයක් විතර තිබ්බ අපිට හයික කම්ප්ලීට් කරන්න. බලන්නකෝ ඉතින් අපිට වැඩ ඉවර කරන්න පුළුවන් වුණාද නැද්ද කියලා. දැන් මේ අපි යන්නේ හෝටන් තැන්න ඇතුළේ. මේ වෙලාවේ දේශගුණ තත්ත්ව කියනවා නම් ගොඩක් අවුව තිබුණා. ඒත් සීතල ගතියක් එක්ක තිබ නිසා වැඩිය මුලදී නම් ගාන කාවේ නැහැ අපිට වැඩිය. හැබැයි වැස්සෙන් නම් නැහැ පොඩ්ඩක්වත්. මේ හරිම ලස්සන සීනරි එකක් තිබ්බේ. ගොඩක් ඇතර පේන තැන තලාව. තැනින් තැන පදුරු කුරු ගස් වගේ දේවල් තිබුණා. වෙනස්ම ලස්සනක් තිබ්බේ. මේ කාලේ ඇත්තටම වැස්ස නැහැ පොඩ්ඩක්වත්. අවුව නිසා වෙන්නේ නැති ඒ පාටත් එක්ක ඇත්තටම හරිම ලස්සනක් තිබුණේ මේ වටපිටාව පරිසරය. ඒ වගේම තැනින් තැන පොඩි පොඩි දොරපාරවල් තිබුණා. ඒ සමහර දොරපාරවල ඇත්තටම මේ ට්‍රවුට්ස්ලා ඉන්නවා කියලා තිබුණා. අපි දැක්ක ට්‍රවුට්ස්ලා ඉන්නා. ඒ වගේම තව ඉතින් ලස්සන දේවල් තිබුණා ඉස්සරහට.
කොහොම මීට 500ක් ගියාම පාර දෙකට බෙදෙන තැනක් හම්බුණා. ඒ දෙකෙන් අපි තෝරගත්තේ මුලින්ම බේක සෙල් බාන්න පුළුවන් පාර. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන පාර. ඒක ඇත්තටම මගේ අයිඩියා එකක්. මම හිතුවා ඉක්මනින් වතුර තියෙන තැනකට ගියා නම් පොඩක් කූල් එකේ ඉන්න තිබ්බ කියලා. ඒත් ඒ වුණාට අපි හිතපු දේ නම් නෙමෙයි උනේ. එකතුරක් යද්දී අපි ඈතින් දැක්කා වේලක් තියෙනවා. එතන අත්‍යව ගොඩාක් ලස්සනයි. ඉතින් අපි කරේ ප්‍රධාන මාර්ගයෙන් එළියට ඇවිල්ලා අර පල්ලිහාට බහින ඇල්ලවගේ කැලේ පල්ලිහාට බැහැලා කැලෑව දිගින් ගිහිල්ලා එතනට යන්න තමයි අපි කල්පනා කරේ. ඉතින් අතර ගොඩාක් ලස්සන තැනක් බලන්න කිතුන කොච්චර ලස්සනයිද කියලා. ඔන්න ඉතින් පැය එකහමාරක් විතර අමාරු ගමනකින් පස්සේ අපි බේකර් සැලට ළඟා වුණා. අපි දෙන්නට හොඳටම ටයර්ඩ්, අවුව පිච්චි පිච්චි හිටි. මෙතන නම් කූල්. උඩින් ගස් වලින් ෂෙල්ටර් එකක් වගේ හැදලා තිබ්බේ. අපි බේකර් සැලේ සීතල විඳිමින් එතන පොඩ්ඩක් වෙලා වාඩි වෙලා හිටියා. පේනවනේ සීතත් හොඳටම මහන්සි. අපි කතා වුණා දැන් ඇති හොඳටම හැරිලා යන් කියලා. අවුව නිසයි ගොඩක්ම අමාරුයි. කමන්නා ඉතින් කොහම හරි වර්ල්ඩ් සෙන්ටර්ටම යන්න ඕන කියලා තව ආව වගේ දුරක් තමයි තියෙන්නේ කියලා තිර ධෛර්යය අරගෙන අපි දෙන්නම ඇවිදන් ගියා. ඔන්න අපි ආවා. අන්තිමේදී හොඳටම වහන්සි. ඒත් හිතට මාරම සතුටුයි. කොහොම හරි අන්තිම තැනට ආවනේ. ඉතින් මෙතන බලද්දී මේ ලෝකන්ත වල හැම මහල් තියෙනවානේ. ලෝකන්තය ඇත්තට මිරිමේ වෙහෙර තමයි ගොඩක් වෙලාවට වැස්ස දවසක් නම් සම්පූර්ණ මිරිමේ වෙහෙර තියෙන ගොඩක්වත් පේන්නේ නැහැ පල්ලෙහා. ඒනට අපි ගිය ගොඩක් පායන කාලෙක නිසා මේ මීදුම එනවා යනවා ඒ වගේ තත්ත්වය. මීදුම කියන්නේ ඇත්තට වලාකුළු එනවා යනවා වගේ තත්ත්වයක් තිබ්බේ. උලඟට වලාකුළු ගහගෙන යද්දී ඇත්තටම පල්ලෙහා පේනවා මාරම ලස්සනයි. මේ පල්ලෙහා ගමක් තියෙනවා මට නම් මතක නැහැ හරියටම. මේ ඒ ගම පේනවා හොඳට ඒ ගෙවල් හැම හොඳට පේනවා මාරම ලස්සන view එකක් තිබුණේ. ඉතින් අපි එතන වෙලා ෆොටෝස් එහෙම අරගෙන වාඩි වෙලා රෙස්ට් කරලා හපෝ ගමන පටන් ගත්තා. දැන් මේ අපි ආපහු යන ගම. අපි ආපු පාරෙම නැතුව රවුම කම්ප්ලීට් කරන්න හිතලා අනිත් පාරෙන් යන්න තමයි හිතුවේ. ඒක අමාරු චොයිස් එකක්. ඒත් හිතුව තරම් නම් අමාරුනේ නෑ. ඒ පාරේ තුරු ගොමුවක් ඇතුලෙන් යන්න තියෙන්නේ. ඒ නිසා ටිකක් කූල්. කොමාරි අපි නැවති නැවති තව පැය දෙකකින් විතර පස්සේ අපි පාර දෙකට බෙදෙන තැනට අපව ආවා. හම්මෝ හෝටන් තැන අපිට නවතින්න වෙයි කියලා හිතන වෙලාවල් තිබුණා. හරි ඉතින් දැන් අපිට හොඳටම බඩගිනි ඇතනම ඉතින් බඩගිනි නැති වෙන්න රොටි කාලා මිල්ක් පැකට්ස් අරන් බිව්වා. ඔන්න හොමයි ඉතින් අපේ හෝටන් තැන ගමන ඉවර වුණා. ඉතින් බලන් ඉතින් ඔයාලා හෝටන් තැනට ගියේ නැත්තම් දැම්ම ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න දානන ඇත්තටම ෆුල් ඩේ එකක් දාලා යන්න නැත්නම් ඇත්තටම ඇවිදින්න අමාරුයි. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියන්න. අපි ගත තව වීඩියෝස් ෂෝට්ස් විදිහට අපි දාන්න හිතන් ඉන්නේ. එහෙනම් සුබ දවසක් හැමෝටම. Thank you so much.